नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। पथव्या एक राज्येन संगस्य गमनेन वा सम्बलोकादिपत्येन सोतापत्ति पलं वरन्ति। श्रद्धावंत पिन्नतुनि බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ දේශනා කරන්ට යෙදුණු වටිනා ගාථාවක්. මේ ගාථාවේ තේරුම පතව්‍යා ඒක රජ්ජේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලංවරං. පතව්‍යා ඒක රජ්ජේන මුළු දිවයිනටම රජකම කරනවාට වඩා සග්ගස්ස ගමනේනවා ස්වර්ගයේ උපදිනවාට වඩා සබ්බ ලෝකාදිපච්චේන මුළු ලෝකේම අධිපතිකමට වඩා සෝතාපට්ටි පලං වරං. සෝතාපට්ටි ඵලයේ තමයි උතුම් කියනවා. අපි අහලා තියෙනවා සක්විති රජවරු කියලා නේද? සක්විති රජ කෙනෙක් තමයි මුළු පෘථුවියටම අග රජ බවට පත් වෙන්නේ. පෘථිවි මණ්ඩලයේ යම් රජ කෙනෙක් රජ කරනවා නේ තමයි සක්විති රජතුමා. එතකොට සක්විති රජ කෙනෙක් මුළු පෘථිවියේම අධිපති බවට පත් වෙනවා. හැබැයි සක්විති රජතුමා මුළු පෘථිවියේ අධිපතිකම ඇති කරගන්නේ යුද කල කොල්හාල කළා නොවේ. එයාගේ පිනට ලැබෙන එකක්, පුණ්‍ය බලයට ලැබෙන එකක් තමයි සීළු රාජ්‍යයන් එයාට අවනත වෙනවා. සියලු රාජ්‍යයන් පැවරීමක් කරනවා තමන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න. එතකොට සක්විති වුණාට පස්සේ මුළු පෘථිවියේම ප්‍රධාන රජ බවට පත් වෙනවා සක්විති රජතුමා. එතකොට සක්විති රජතුමාට මේ ඒ සක්විති රාජ්‍යයට පත්වීම සමග රත්න හතක් ඇති වෙනවා. රත්න හතක් පහළ වෙනවා. ඒ විදිහේ ආනුභාව සම්පන්න කෙනෙක් තමයි මේ සක්විති රජතුමා කියලා කියන්නේ. මිනිසෙක් වශයෙන් කෙනෙක් සැපයක් විඳිනවා නම් ඒ සක්විති රජ කෙනෙක් තමයි ඉහළම සැප විඳින කෙනෙක් බවට පත් වෙන්නේ. සාමාන්‍යයෙන් මිනිසෙකුට ඒ වගේ සැපයක් ලබන්න ලැබෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා ආන්න ඒ සක්විති රජතුමා විඳින ඒ සක්විති රාජ්‍යයටත් වැඩිය උතුම් කියනවා මොකද්ද? සෝතාපට්ටි ඵලය. ඊළඟට සග්ගස්ස ගමනේන වා ස්වර්ගයේ උපදිනවට වඩා දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. හැබැයි සක්විති රජතුමාගේ දෙවියන්ගේ ලොකු වෙනසක් තියෙනවා. දැන් සක්විති රජ කෙනෙක් විඳින සැපය දෙවියන් දිහා බැලුවහම හිඟන සැපයක් කියනවා. මොකද්ද? ඕ හිඟන්නේක් විඳින සැපයක් වගේ කියන දෙවියන්ගේ දිව්‍ය සැප දිහා බැලුවහම සක්විති රජතුමා විඳින මොකද්ද? ආන හිඟන සැපයක් කියනවා. උපමාවකට පෙන්නනවා මේ ගල් කැට හතක් තියලා පෙන්නනවා මේ හිමාල පර්වතයේද ලොකු මේ ගල් කැට හතද. එතකොට කියනවා හිමාල පර්වත දිහා බැලුවා මේක පේන්නේ නැති තරම් චූටි ගල් කැට කිව්වා. එතකොට කිව්වා සක්විති රජ කෙනෙක් විඳින සක්විති සැපයි මිනිසුන්ගේ සැපයි බැලුවා මේ වගේ චුට්ටක් කිව්වා. මේ සක්විති රජ කෙනෙකුගේ දෙවියන් විඳින සැපයි බැලුවාම ආන්න පේන්නේ නැති පොඩි සැපයක් කිව්වා. ඒ නිසා කපණං මානුෂිකං රාජ්‍යං මිනිස් රාජ්‍ය කියන්නේ කපණං කියන්නේ හිඟන සැපයක්. ඒක දිව්‍ය සුඛං අදි දිව්‍ය සැපේ දිහා බැලුවාම දෙවියෙක් වඳින සැපේ දිහා බැලුවාම සක්විති රජකම් කියන්නේ පොඩි එකක් කිව්වා. එතකොට
ඒ එතකොට දේවත්වයට යනකොට සද්දස්ස ගමනේවා ස්වර්ගය යනකොටත් ඇදී වටිනවා මොකද්ද සෝතාපට්ටි ඵලය ඊළඟට සබ්බ ලෝකාධිපත්‍යේන මුළු ලෝකේම අධිපතික් වෙනවා මහා බ්‍රහ්මයා වෙනවා සමානට ඒකටත් ඇදී හොඳ මොකද්ද සෝතාපට්ටි ඵලය වටිනවා කියනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්විති රජවරු සක්විති රාජ්‍ය කරලා ඊට පස්සේ ඒ අය ගිහිල්ලා උපදින්නේ කොහෙද සුගති ලෝකයක හේතුව තමයි සක්විති රජකම් කරන අය අකුසල් කරගන්නේ නැහැ ඒ අය ධාර්මිකව තමයි රට පාලනය කරන්නේ අධර්මයේ කිසිසේත් පාවිච්චි කරන්නේ නැහැ සියලුම අය මේ සක්විති රජව කාලේ සක්විති රත්මානිතර මේ අය පංචශීලයේ පිහිටවනවා ඒ නිසා නිතරම ධාර්මිකව තමයි මේ රට පාලනය කරන්න සක්විති රජතුමා. ඒ නිසා මරණින් මත්තේ අනිවාර්යයෙන්ම ගිහිල්ලා උපදිනවා සුගති ලෝකේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ කියනවා මේ සක්විති රජතුමා නිරේ නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයි. තිරිසන් ලෝකේ නිදහස් වෙච්ච කෙනෙකුත් නෙවෙයි. අපාය දුර්ගති ඒවයින් නිදහස් වෙච්ච කෙනෙක් නෙවෙයි කියන ආය දිව්‍ය ලෝකේ නිදහස් වෙලා ආපු කාලයක සමහරලාට මිනිස්සු එක්ක ආය අකුසල් කරලා සක්විති වෙන්න පුළුවන්. එතකොට ඒ සක්විතිකම ලබන කෙනාගේ ජීවිතේ ඒ වගේ ඉරණමකට ලක් වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තථාගත ශ්‍රාවකයෙක් ඉන්නවා එදා වේලේ සමානලාට ආහාර පාන යාන්තම් හොයාගන්න කෙනෙක්. හැබැයි එයා සෝතාපට්ටි ඵලයට පත් වෙලා ඉන්නේ. එයා මරණින් මත් එයා ගිහිල්ලා උපදින්නෙත් කොහෙද? සුගති ලෝකයක උපදින. හැබැයි එයා අර නිරේ නිදහස් වෙච්ච කෙනෙක්, ප්‍රේත ලෝකේ නිදහස් වෙච්ච කෙනෙක්, අපාය දුර්ගති විනීපාත මේවැ නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියුවා. ඒකයි මේ සක්විති රජකමට ඇත්තදී මේ සෝතාපට්ටි ඵලයේ උතුම් වෙන්නේ. දැන් අපි සංසාරේ සක්විති රජවරු වෙලා නැද්ද? වෙලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අහවල් අහවල් தත්ත්වයට පත්ුන්නේ නැහැ කියලා කියන්න බෑ කියන හැම தත්වයකටම පත්ලා තියෙනවා. දෙදෙස් මහ පුරුෂ ලස්සන දැන් තියෙනවද? සක්විති රජකම් වුණාම දෙදෙස් මහ පුරුෂ ලස්සන පහළ වෙනවා. දැන් එකක්වත් තියෙනවද? දැන් එකක්වත් නැහැ. ඔක්කොම වෙනස් වෙලා ගිහිල්ලා. එතකොට ඒ ලබන ඒ සක්විති රාජ්‍ය කියන්නේ නිතරම එකත් වෙනස් වෙලා යන එකක්. හැබැයි සෝතාපට්ටි ඵලය එහෙම වෙනස් වෙන එකක් නෙවෙයි. ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් වුණොත් එයා නිරය, තිරිසම්, ප්‍රේත ආදී මේ අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඊළඟට එයා අනිවාර්යයෙන්ම ආත්මිකයද උපදින්නේ. හතයි නතේ භවං අට්ඨමං ආදීයන්ති. අටවෙනි භවයක් කරා සෝතාපන්නා යන්නේ නැහැ. එතකොට සෝතාපන්න වුණාම එයා සම්පූර්ණයෙන්ම අර අපාය දුර්ගති විනීපාත නිදහස් වෙනවා. මොකද ඊට අදාළ ආශ්‍රව සෝතාපන්න කෙනා තුල තියෙනවද නැද්ද? නෑ. ආශ්‍රව වල ස්වභාවය තමයි අත්ති භික්කවේ ආසවා නිරය ගාමිනියා. මහණෙනි ආශ්‍රව තියෙනවා නිරයට ගිනි යන. අත්ති භික්කවේ ආසවා තිරච්ඡාන යෝනි තිරසං යෝනියට යන ආශ්‍රව තියෙනවා. අත්ති භික්කවේ ආසවා ප්‍රේත විෂය ගාමිනිය ප්‍රේත විෂය යන ආශ්‍රව තියෙනවා. අත්ති භික්කවේ ආසවා මනුස ලෝක ගාමිනී මිනිස් ලෝකේ අරන් යන ආශ්‍රව තියෙනවා. අත්ති ලෝක භික්කවේ ආසවා දේව විෂය ගාමිනී දිව්‍ය ලෝක ගෙනියන ආශ්‍රව තියෙනවා. ඒතර සෝතාපන්න වෙනකොට අර නිරේ යන ආශ්‍රව, ත්‍රිසන් ලෝක යන ආශ්‍රව, ප්‍රේත ලෝක යන ආශ්‍රව ඔක්කොම මොකද වෙන්නේ? සම්පූර්ණම නැති වෙලා. ඒ නිසා කියන කීන නිරයෝම නිරේ කියන එක ෂේ කරලා තියෙන්නේ, නැති කරලා තියෙන. ආය නිරේ යන්නේ නැහැ. කොහොමවත් සෝතාපන්න අය නිරේ යන්නේ නැහැ. මොකද ඒ නිරේ යන ආශ්‍රව එයාගේ නිරේ යන කාමාශ්‍රවත් ඉවරයි, නිරේ යන භවආශ්‍රවත් ඉවරයි, අවිජ්ජාශ්‍රවත් ඉවරයි. ඒ නිසා නිරේ යන්නේ නැහැ සෝතාපන්න අය. ඒ නිසා සෝතාපන්න වීම සමගම දුක කියන එකේ ගොඩාක් අඩු වෙනවා සෝතාපන්න අය. බුදුරජාණන් වහන්සේ වරක් පෙන්නනවා මේ ගල් කැට හතක් තියලා පෙන්නනවා. මේ ගල් කැට හතද ලොකු, හිමාල පර්වතේද ලොකු? මොකද්ද ලොකු? හිමාල පර්වතේ විශාලයි. ගල් කැට හත කියන්නේ
බොහොම පොඩ්ඩයි. ඒතර කියනවා මේ සෝතාපන්න වෙනකොට නැති කරන දුක් හරියට මොකක් වගේද? හිමාල පර්වතයේ වගේ දුක් නැති වෙනවා. ඉතුරු වෙන දුක් ටික තමයි අර ගල් කැට හත වගේ. ආත්ම හතක් ඇතුළත විඳින්න තියෙන දුක අර ගල් කැට හතක් වගේ කියන ඉතාමත්ම පොඩ්ඩයි. ඉතාමත්ම පොඩ්ඩයි වැඩිපුර කොටසක් දුක කියන එක අවසන් වෙනවා. සෝතාපන්න වීමත් සමගම. එතකොට සෝතාපන්න අය මේ සෝතාපන්න වීමත් සමග එකයි ජීවිතයේ දුක කියන එක ගොඩාක් අවම කරගන්න පුළුවන්. සාමාන්‍ය ජීවිතයේදී දුක් අදා ගන්න හරි අඩුයි සෝතාපන්න අය. මොකද ඒ අය නිතරම මොකෙන්ද යුත්තේ? සම්මා දිට්ඨිය යුත්තයි. දිට්ඨි සම්පන්නයි. ඒ නිසා නිතරම ජීවිතයේ සාමාන්‍ය ප්‍රශ්නයකදීත් එයා අවබෝධයකින් එක තියෙනවා. දැන් ඒ නිසාම සෝතාපන්නයි දුක කඩවා හැදුනහම මුලාවටපත් වෙනවද? නෑ. සෝතාපන්නයි මුලාවටපත් වෙන්නේ නෑ. සාමාන්‍ය ලෝකේ දුක කඩගත්තාම එයා විපාක දෙකකට මුහුණ දෙනවා. විපාක දෙකකට මුහුණ දෙන එකක් තමයි සම්මෝහ වේපක්ක. මොකද්ද? සම්මෝහ වේපක්ක. ඒ කියන්නේ මුලාවටපත් වෙනවා. දුකක් හටගත්තාම සාමාන්‍ය ලෝකයටපත් වෙන්නේ මොකටද? මුලාවටපත් වෙනවා. සාමාන්‍යයෙන් අහලා තියෙනව නේද? දුක් හැදුනම මොහොමද කියන්නේ? අනේ මට තේරෙන්නේ නැහැ කියනෝ නේද? ඈ? ඒ කියන්නේ මුලාවටපත් වෙනවා. අනිත් එක තමයි විපාකය තමයි පරියේතිත වේපක්ක. ඒ තමයි පිලිසරණක් හොයනවා. පාලියෙන් කියනවා කෝ ඒකපදං දිපදං වා ඉමස්ස දුක්ඛ සංචකිරියං ජානීයාත. අනේ වචනයකින් හෝ දෙහකින් කවුද මගේ මේ දුක නැති කරන්න උදව් කරන්නේ? එතකොට නිතරම එයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? බාහිර ලෝකයෙන් පිලිසරණක් බලාපොරොත්තු වෙනවා, පිහිටක් බලාපොරොත්තු වෙනවා. ඒක තමයි සාමාන්‍යම ස්වභාවය. පළවෙනි එක මොකද්ද? දුක හටගත්තාම මුලාවටපත් වෙනවා. දෙවෙනි එක තමයි ආන්න පිලිසරණක් හොයනවා. වචනයකින් හෝ දෙහකින් කවුද මට දුක නැති කරන්න උපදෙස් දෙන්නේ? එතකොට බාහිර ලෝකයෙන් තමයි ආ දුක නැති කර ගන්න නිතරම බලන්නේ. දැන් සෝතාපන්න අය එහෙම වෙන්නේ නැහැ. එයි දුක හට ගන්නකොටම දුක පිළිබඳ අවබෝධය තියෙනවද නැද්ද? තියෙනවා. එයා දුක හටගත්තේ ඇයි කියලාද දන්නවා? දුක කියන්නේ මොකද්ද කියලාද දන්නවා. දැන් අපිට දුක තියෙන්නේ කොහේද? බාහිර ලෝකේ තමයි වැඩිපුර දුක පේන්නේ නේද? ඈ? ඒ නිසා බාහිර ලෝකයේ තියෙන දුක නැති කරන්න නේද අපි බලන්නේ වැඩිපුර? ඈ? දුක තියෙනවා නම් එතනින් අයින් වෙන්න හරි බලනවා නේද? ඉතින් සෝතාපන්න අය දන්නවා දුක කියන්නේ මොකද්ද? ඈ? ඒ නිසා ඒ අය බාහිර ලෝකයෙන් පිලිසරණ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දුක හටගන්න හේතුවක් දන්නවා. ඒක නැති වීමක් දන්නවා. දුක නැති කරන්න කියලාත් පුළුවන් කියලාත් දන්නවා. නැති කරන ක්‍රමෙත් දන්නවා. ඒ නිසා ඒ අය එකයි බාහිරව පිලිසරණකටපත් වෙන්නේ නැහැ. වෙනස් සාතුරවරු වෙනත් ආගම් අදහන් යනවද? නැහැ. කෝතුහල මංගලික මේ කිසි දෙයකට සෝතාපන්නයිපත් වෙන්නේ නැහැ. මොකද එයාට නිතරම අපරප්පච්චේ ඥානය කියලා තියෙනවා. අපරප්පච්චේ කියන්නේ පරපච්චේ කියන්නේ අනුන්ගේ ඥානෙන් ජීවත් වෙනවා. ඒකට කියනවා පරප්‍රත්‍ය කියලා. දැන් සාමාන්‍ය ලෝකයට අර දුකක් හටගත්තාම කාගෙන්ද පිළිසන්න බලාපොරොත්තු වෙන්නේ? බාහිර ලෝකෙන්. සෝතාපන්න කෙනා අන්න පරප්‍රත්‍ය ඕනේ, තමන්ගේම ඥානයක් තියෙනවා. දුක හටගන්නේ ඇයි කියලා. ජීවිතේ ශෝක පරිදේව දුක්දුම්නස් හටගන්නකොට මෙයා හේතුඵල දහම හොඳට දන්නවා. මොකද සෝතාපන්න වෙනකොටම ආර්ය න්‍යාය කියන එක හොඳට අවබෝධ කරගෙන තියෙනවා. මොකද ආර්ය න්‍යාය? පටිච්ච සමුප්පාදය පිළිබඳ අන්න අවබෝධය තියෙනවා. මොනහරි දෙයක් හටගත්තොත් මෙන්න මේ නිසයි මේ හටගත්තේ. ඉමස්මින් සති ඉදං හෝ තිමස් උප්පාදා ඉදං උපයි. මේ ඉපදුනොත් මේ ඉපදුනවා කියලා හොඳටම ආර්ය න්‍යාය පිළිබඳව සෝතාපන්න කෙනාට අවබෝධය තියෙනවා. දැන් ජීවිතේට ශෝක පරිදේව දුක් දුම්නස් හටගන්නවා. සෝතාපන්නයටත් හටගනීද නෑ?
හටගන්නවා. හටගත්තට පස්සේ යාට මොකද වෙන්නේ? අවබෝධය තියෙන. මොකද දුක්ඛං පරිඤ්ඤයන්නේ දුක නැති කරගන්න පුළුවන් එකක්ද? ඈ දුක කියන එක අවබෝධ කරගන්න ඕන එක. දුක නැති වෙන්නේ මොකක් නැතුනොත්ද? දුකේ හේතුව නැති වෙන දාට දුක්ඛ නිමිති නැති කරන්න බෑ. ඒ නිසා දුකක් හටගන්නකොටම සෝතාපන්නයි ඒක අවබෝධය තියෙන. ඒ නිසා එයා දන්නවා මේක මොකක් නිසාද හටගත්තේ. සාමාන්‍ය ජීවිතයේ ශෝක පරිදේව දුද්දුම්නස් හටගන්නකොටම එයාට සිහිය උපදිනවා කුමක් නිසාද මේ දුක හටගත්තේ. මොකක්ද හේතුව? ජාතිපච්චයා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපදිච්ච නිසාමයි මේ දුක. මොනවද ඉපදුනේ? ඕ කන්දානම් පාතු භාවෝ ආයතනානම් පරලම් අන්න ස්කන්ධ පහළ වුණා, ආයතන පහළ වුණා, ඒ නිසායි දුක් විඳින්නේ කියන අන්න ඒ සිහිය නිතරම තියෙනවා. ඒ නිසා යා දන්නවා මේ පංච උපාදාන ස්කන්ධේ ප්‍රතිලාභ ආයතනයන්ගේ ප්‍රතිලාභ නිසා දුක් විඳින්නේ. ඒ නිසා තමයි බාහිර ලෝකේ එයා පිළිසරණක් බලාපොරොත්තු වෙන්නේ. එයා දන්නවා මේවා තියෙන තාක්කල් මොකද තියෙන්නේ? දුක තියෙන්නේ. මේ ඉන්ද්‍රයන් ආයතනයන්ට බැඳිලා නම් පංච උපාදාන ස්කන්ධයට බැඳිලා ඉන්න තාක්කල් දුක තියෙනවා කියලා එයා දන්නවා. ආන්න එක. ඒ නිසා එයා බාහිරව පිළිසරණකට යන්නේ නැහැ. මේකෙන් නිදහස් වුණ දායක දුකින් නිදහස් වෙන්නේ කියලා දන්නවා. ඒ සඳහා කරන්න ඕනේ මොකද්ද? ආර්ය ශ්‍රාංග මාර්ගය දියුණු කරන්න ඕනේ කියලා ඒ සෝතාපන්න කෙනා දන්නවා. ඒ නිසා එයා අන්න අර ඒකයි දුක් උපදවා ගැනීමල් හරි අඩුයි. දැන් අපි ගන්නේ අපි මොකද්ද වැඩිපුර කරගන්නේ? දුක් ආන හටගන්න දුක් උපදවා ගන්න අපිට දාගන්න අපේ account එකට බැර කරගන්න බාහිරව නේද? ආන ඒකයි බොහෝ සෙයින් වෙන්නේ. ඉතින් සෝතාපන්න කෙනා ඒකයි අර නිතරම හේතුඵල ධමයක් වශයෙන් හැමදේම දකින්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා අර දුකක් හටගත්තාම යාට ඒක අන්න විසඳගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා ඒකයි බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ අර සෝතාපන්න වෙනකොට අර අවබෝධ කර මේ නැති කරන්න තියෙන දුක් වලින් ගොඩාක්ම නැති කරගෙන අවසානයි තව ටිකක් පමණයි ඉතුරු වෙන්නේ. එතකොට සෝතාපන්න අය මේ නිතරම කියන්නේ අමතස්ස ద్వාරං ආහත්‍ය තිට්ඨති අමාදුරේ නිවෙනේ හැපි හැපි ඉන්නයි කියනවා. මොකද ඒ තරමට යා මේ අන්න සෝතාපට්ටි ඵලයට පැමිණීමත් සමග යා මේ ධර්මයට සම්පූර්ණ බැසගත් කෙනෙක්. දැන් සෝතාපට්ටි වචනේ තේරුම දන්නවද? ඔව්. සෝත කියන්නේ මොකටද? ඈ ආ සෝත කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ග. සෝත කියලා කියනවා සාරිපුත්‍ර මොකටද සෝත කියන්නේ කියලා බුදුරජාන් වහන්සේ අහනවා. එතකොට කියනවා ස්වාමීනි සෝත කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට. සෝත කියන්නේ මොකටද? ආර්ය අෂ්ටාංග මාර්ගයට. සෝත කියලා කනටත් කියනවා, සැඩපහරටත් සෝත කියලා පාලි භාෂාවෙන් කියනවා. මෙතන සෝත කියලා කියන්නේ මොකටද? ආර්ය අෂ්ටාංග මාර්ගයට. සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බැසගත්තා කියන එකයි. එතකොට යම් යම් නම් ගොත්තුණින් සඳහන් වෙච්ච ඇයට තමයි සෝතාපන්න කියන්නේ. මේ යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට බැසගත්තරන් එයා කවුද? සෝතාපන්න. සෝතාපන්න භාවයට පත් වෙන. එතකොට නිතරම ආර්ය අෂ්ටාංග මාර්ගී ආන බැසගත්ත පුජ්‍යලෙක්. ඒකයි ආය අටවෙනි භවයක් කරා යන්නේ නැත්තේ. අනිවාර්යම යා අන මේ සෝතාපන්න වෙනකොටම එයා මේ ආර්ය මාර්ගයට බැසගත් කෙනෙක් නිසා යාය අටවෙනි භවය කරා යන්නේ නැහැ. ඉතින් ඒ නිසා සෝතාපට්ටි වීමත් සමග එයා ඒකයි නිර්වාණය කරා බැසගත් නිවන් ළඟා වෙච්ච කෙනෙක් කියලා කියන්නේ. එතකොට මේ සෝතාපට්ටි ඵලය කියන එක කොහොමද අපි ලබා ගන්න? සෝතාපට්ටි අංග කියලා තියෙනවා. ඒ සෝතාපට්ටි අංග දිනු කරන්න ඕනේ සෝතාපන්න වෙන්න. මොනවද ඒ අංග? කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාර්ය සහ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. එතකොට කල්යාණ මිත්‍ර ඇසුරට පත් වෙන්න ඕනේ සෝතාපන්න වෙන්න නම්. එතකොට ඒ කල්යාණ මිත්‍ර ඇසුරේ මොකක්ද වෙන්නේ? සද්ධර්මය.
ඊට පස්සේ මොකද කරන්න ඕනි අහපු ධර්මයේ නිතර නිතර මෙනෙහි කරන්නට ඕනි ඊට පස්සේ ඊට අනුකූලව ජීවත් වෙන්න ඕනි ඒකට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා ආන් මේ හතර දිනු කරොත් තමයි සෝතාපන්න තත්ත්වයටපත් වෙන්නේ එතකොට මේ සද්ධර්ම ශ්‍රවණේටයි කල්යාණ මිත්‍ර ඇසුරටයි කියන බාහිරාංග කියලා මොකද්ද බාහිරාංග ඒක බාහිර ලෝකෙන් තමයි ලැබෙන්න ඕනි කල්යාණ මිත්‍රව පහළ වෙන්න ඕනි බාහිරව තමයි පහළ වෙන්නේ ඊළඟට බණ ඇහෙන එකත් ආබාහිරයි ඒකට කියනවා බාහිරාංග අජ්ජත්තිකංග තමයි යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ආන්න ඒ දෙක අජ්ජත්තිකංග තමා තුල තියෙන සුදුසුකම තමා තුල තියෙන සුදුසුකම ඒ සුදුසුකම කාටවත් ඇති කරන්න පුළුවන්ද බෑ ඒක තමන්ම ඇති කරගත යුතු සුදු දෙයක් තමයි මේ සද්ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මේ යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපත්තියයි එතකොට මේක මේ අංග හතර හරියට පරිපූර්ණ වෙන්න 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 තමයි කෙනෙක් අනසෝතාපට්ටි ඵලය කියන එක පත් වෙන්නේ මේක හරියට උපමාවකට කියනවා නම් අපි කියමු කෙනෙකුට යම් දුබලතාවයක් ඇති වෙනවා ඒ දුබලතාවය නිසා එයා හරියට පීඩා විඳිනවා ඒ නිසා එයා යනවා දොස්තර කෙනෙක් හම්බෙන්න දොස්තර කෙනෙක් හම්බෙන්න ගියපුවාම දොස්තර මහත්තයා මොකද කරන්නේ එයාට කියනවා ඔයාගේ මෙන්න මේ අඩු තියෙනවා ශරීරේ. ඒ නිසා මෙන්න මේ මොකද විටමින් ටික බොන්න කියනවා. ඈ එතකොට කියනවා මේක හැමදාම මේ පෙත්ත දවස ගානේ වා බොන්න ඕනි. දවස ගානේ බොන්න ඕනි අවුරුදු ගානක්ම බොන්න වෙනවා. හැබැයි ඒ වගේම මෙන්න මේ විදිහට ඔයා කටයුතු කරන්නත් ඕනි. මේ මේ ආහාර පාන ගන්න ඕනි මේ විදිහට ඉරියව් පවත්වන්න ඕනි ඒ විදිහත් මේකත් කරන්න ඕනි දැන් ඊට පස්සේ ලෙඩාට මොකද කරන්න තියෙන්නේ අනර දොස්තර මහත්තයා කියපු විදිහට අර විටමින් මොකද කරන්න ඕනි හැමදාම එකම විටමින් එක එහෙම නේද බොන්නේ දුන්න විටමින් එක බොන්න එපේ නේද වෙන වෙන විටමින් බීලා හරිනවද නෑ දුන්නු එකම විටමින් එක නැවත නැවත මොකද කරන්නේ පානය කරනවා ඊට පස්සේ ඊට අදාළ දුන්නු උපදේශ මාලාව පිළිපදිනවා එතකොට අවුරුදු ගානක් යනකොට මොකද වෙන්නේ අර විටමින් එක ශරීරගත වෙලා අර ඌනතාවයන් දුරු වෙලා අන්න සත්‍ය සම්පන්න පුජ්‍යලේ බවට පත් වෙනවා එතකොට මේ දැන් දොස්තර මහත්තයා දෙන විටමින් එක හැමදාම හැබැයි ගන්න ඕනේ. ගන්නේ එක එක විටමින්ද? නෑ. එකම විටමින් එක තමයි ගන්න. එක දවසක් අරන් ගිහිල්ලා පරීක්ෂා කරනවා. මෙයා කියපේ ඇත්තද බලන්න. හොයාගන්න පුළුවන් නේද? ඒක ශරීරගත වුණාද නැද්ද කියලා. එක පෙත්තක් ගිහිල්ලා බලනවා බීලා. ගිහිල්ලා බලනවා මොකක් හරි ටෙස්ට් එකක් කළා. එහෙම කරයි කියලා වුණතාවය පිළිලා කියලා පෙයිද? ඈ? නෑ. නේද? එහෙම පෙන්නේ නෑ. එහෙම බලන්න බෑ. අපි එතකොට මොකද කරන්නේ? අරය පිළිබඳව විශ්වාසය ඇති කරගෙන නේද? එයා කියපු විදිහට කාලයක් තිස්සේ අර විටමින් එක බොනවා. බොන්න බොන්න මොකද වෙන්නේ? අර වුණතාවය නැති වෙනවා. ආන් මේ වගේ තමයි මේ සෝතාපන්න වෙන්නත් කරන්න තියෙන්නේ. අපි සෝතාපන්න වීම නැති නිසා තියෙන ඌනතාවය තේරෙනවනේ නේද? ඈ සෝතාපන්න නොවුණු නිසා තියෙන හානිය දැන් හොදටම තේරෙනවා නේද? දැන් ඒ සෝතාපට්ටි ඵලයේ අන්න ලබා ගන්න ඕනි. දැන් මොකද්ද කරන්න ඕනි? දොස්තර ගිහිල්ලා හම්බෙන්න ඕනි. කවුද දොස්තර? බුදුරජාණන් වහන්සේ නේද? උන්වහන්සේ දුන්න බෙහෙතක් ඒ බෙහෙත පාවිච්චි කරන්න ඕනේ. මොකද්ද ඒක? ඈ? සීසත් ධර්මය නේද? ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ? ඒ දුන්නු බෙහෙත බොන්න ඕනේ. ඒ බොන්නවා කියන්නේ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඒතර බෙහෙත් බොන්නේ එක එක දවසට එක එක බෙහෙත්ද? නෑ. එකම විටමින් එකනේ ගන්න කිව්වේ.
යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ අන්න යමක ආදීනුව කිවනම් ඒක ඒ ආදීනුව හැමදාම සිහි කරන්න ඕනි. එතකොට බුදුරජාන් වහන්සේ ආදීනුව පෙන්වලා දුන්න මොකේද? පංච උපාදානස්කන්ධය. එතකොට සෝතාපන්න වෙන්න නම් මොකද කරන්න ඕනි? ආන් හැමදාම ඒක එතකොට දන්න දෙයක්ද සිහි කරන්නේ නැති දෙයක්ද? රූපේ අනිත්‍යයි කියලා දන්නවද නැද්ද? ආ විටමින් එක තියෙන ගුණාගුණ දන්නවද නැද්ද? ඈ දන්නවා. දැනගත්තර මොකද කරන්න ඕනි? ඈ පාවිච්චි කරන්න ඕනි නේද? ඈ හොඳටම දන්නවා විටමින් එකේ දාලා තියෙන ඒවත් ඉගෙන ගත්තා යකි. මේවා තමයි දාලා මෙයා හදලා තියෙන්නේ. ඊළඟට ඒකේ ගුණාගුණ ටිකක් කියන්න පුළුවන්. ඔක්කොම දන්නවා. හැබැයි ශරීරගත වෙන්න මොකද කරන්න ඕනි? බොන්න ඕනි නේද? එතකොට හැමදාම බොන්නේ දන්න එකද නැති එකද? දන්න විටමින් එක එකම එකම පෙද්ද ගුණාගුණත් හොඳටමත් දන්න ඒ වුණාට හැබැයි ශරීරගත වෙලා වෙන්නේ ඒ දන්නේ දේ මොකද කරන්න ඕනි? නැවත නැවත පානය කරන්න ඕනි. හැමදාම පානය කරන්න ඕනි නේද? එතකොට බලන්න දන්න දේ හැමදාම කරනවා. එතකොට තමයි කාලයක් යනකොට අර ඌනතාවෙ මොකද වෙන්නේ? ඒක පෝෂණය වෙලා එනවා ශරීරගත. එතකන් මොකද කරන්න ඕනි? පානය කරන්න ඕනි. එතකොට මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකයි. දන්න දේ ආයායායායි මොකද කරන්නේ? ආන සිහි කරගන්නවා. සිහි කරන් කරන්න තමයි අන්න ඇතුලේ මොකද වෙන්නේ? ඌනතා අඩු වෙලා ඌන සිහිය නැහැ. ඕනේ සිහිය ඌනතාවේ ඇති වෙනවා. සද්ධාව නැහැ. සද්ධා ඌනතාවේ පිරෙනවා. ඈ අන්න සෝතාපට්ඨි ඵලය ලබන්න ඕනි. ඔක්කොම බෝධිපාක්ෂික ධර්ම මොකද වෙන්නේ? පෝෂණය වෙලා එන ඇතුලෙන්. එතකොට හැබැයි එකම දේ තමයි ගන්න ඕන. දැන් අයෝනිසෝ මනසිකාරය කියන්නේ මොකද්ද? ඕ යථාර්ථයෙන් ඕන දේවල් නැවත නැවත පුරුදු කරන්න ඕනි. දැන් අයෝනිසෝ මනසිකාරය නැවත නැවත කරනවද නැද්ද? කරනවා. එතකොට අයෝනිසෝ මනසිකාරයට ගන්න පෙති ඒව එකම පෙත්තද වෙන වෙන පෙතිද? වෙන වෙන පෙති නෑ. එකම පෙත්ත තමයි ගන්නෙ. කේන්ති ගන්න පරවන එකම පටක නිමිත්තක්ද වෙන එකක්ද? කවුරු හරි රැව්වනම් ඒක නේද? පෙස්සමකින් ගන්නවනම් ඒක නේද? ඒ වගේ පටක නිමිත්තක් කියලා එකක් අපේ හිතේ තියෙනවා. ඉතින් ඒක ඇති කරගත්තොත් නේද කේන්ති ඇති වෙන්නේ? ඈ එතකොට අපි කාලයක් තිස්සේ එකම දේද නෙමෙයිද පාවිච්චි කරන්නේ? පුජ්ජලයෙක් කෙරෙහි කේන්ති ගන්න නම් මොකද්ද කරන්න කියලා බලන්න. එයා තමන්ට කරපු නින්දාවක් අපහාසයක් මොනහරි කරපු දෙයක් නේ. එතකොට අවුරුදු ගානක් එකම නෙවෙයිද විකාශනය කරගෙන තියෙන්නේ? එකම පෙත්ත නෙවෙයිද බීලා තියෙන්නේ? ඈ එකම නේද? එකමයි. එතකොට ඒක පානය කරන්න කරන්න මොකද වෙලා තියෙන්නේ? දැන් පෝෂණය වෙලාද නැද්ද? පෝෂණය වෙලා. දැන් දේශයෙන් සමහර පෝෂණය වෙලා, සමහර අය දුකෙන් පෝෂණය වෙලා නේද? දැන් කවුරු හරි නැති වුණා. අපි එතකොට මොකද්ද වෙන්නේ? ඒ නැති වෙච්ච එක්කෙනා ගැනම දුක් වෙවි ඉන්නවා. වෙන කෙනෙක් එක්ක දුක් වෙලා ඉවර හරියනවද? ඈ ඈ දැන් ඒ කාලේ කොච්චර මෙල්ලද්ද? ඒ මෙරිච්ච ඔක්කොමත් ගැන දුක් වෙවි ඉන්නවද? එතකොට කාටවත් යන්නේ නැති වේ දුක නේද? දැන් බලන්න එකම කෙනා තමයි ස්මරණය කර 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 අර දුක කියන එක පවත්වාගෙන ආවේ. දැන් මතක් වෙනකොටම කඳුළු සමහර අයට එනවද නැද්ද? එනවා. ඈ සමහරලාට නේද? හිතා ගන්න බැරි අය මෙනිච්ච අය සමහරලාට මෙතන ඉන්න පුළුවන් නේද? සමහරට අඩු වශයෙන් දරුවෝ, ස්වාමියා, අම්මා තාත්තා ඒ වගේ ආන්න හිතා ගන්න බැරි දිය අය මැරිලා තින. දැන් බැරි වෙලාවත් මතකයට ආවත් මොකද වෙන්නේ? දුකේ නේ. එතකොට අපි හැමදාම දුක ඇති වෙන්න නම් මොකද්ද කරලා තියෙන්නේ? අයෝනිසෝ මනසිකාරය. එතකොට අයෝනිසෝ මනසිකාරයට ගන්න නිමිත්ත නේ කියන්නේ ශෝකයට නම් මොකද්ද? අන්න අර ශෝක ශෝකය ඇති වෙන දෙයක්. අනේ එතකොට එකම දෙයද නැත්නම් වෙන දෙයක්ද? එකම දෙය. දැන් මිනිසුන්ට ආසා ඇති කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? වෙළඳ දැන්වීමක් දානවා. අලුතෙන් බඩුවක් හදලා වෙළඳ දැන්වීමක් දානවා. ඒක මොකද්ද කරන්නේ? ಗುಣ කියනවා. ಗುಣ කිව්වම ආස හිතෙනවද නැද්ද? ඔව් ආස හිතෙනවා. ಗುಣවත් පුජ්‍යලියොත් දාන ಗುಣවත් නෙවෙයි. මිනිස්සු ලකුණු දීලා තියෙන පුජ්‍යලිය ඒකට දානවා. දාලා යාලවා මොකද කරන්නේ? ඒක වර්ණා කරනවා.
එතකොට ආසාව උපදවන්න මොකද්ද කරන්නේ? එකම හැමදාම එකමද දාන්නේ වෙන වෙනේවද දාන්නේ? එකම වෙලාවේ ආයමත් දානවා. මොකද අමතු වෙයි කියලා නේද? පොඩ්ඩක් හරි ආසා හිතුණොත් ඕක අමතු වෙයි කියලා ආයෙත් අර ඇඩ් එකම දාන ඒ වෙලේම නේද? එතකොට බලන්න මොකද වෙන්නේ? අපි නොදැනුවත්වම ආසාව තියනවා. ආන්න ඒකයි. එතකොට බලන්න අර මේ කෙලෙස් උපදවා ගන්න හැටි හොඳට බලන්න. ආන්න මේ විදිහට තමයි සෝතාපන්න වෙන්නත් තියෙන්නේ. එතකොට එකම තමයි ආන්න නිතර දාන්න ඕනි. ඒ නිතරම ඒ ආදීනෝ නිතර නිතර දාන දාන මොකද වෙන්නේ? මොකද පිහිටන්නේ? සිහිය පිහිටනවා, නුවණ පිහිටනවා, ඉන්ද්‍රිය ධර්ම, බොජ්ජංග ධර්ම කොහොම පිහිටනවා. එතකොට ඒකයි අකුසල් ලෝකේ පැවැත්මට ඕනිවා ඒව දන්නවා කවුරුත්. ඒ නිසා ඒව ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට ඒ පැත්ත බැලුවාම ඒ විදිහේ පැත්තක් තමයි තියෙන්නේ. දැන් සම්මා මිච්ඡා දිට්ඨිය ඇති වෙන්නේ මොකෙන්ද? ඔව්, අසත් ධර්මයයි අයෝනිසෝමනසිකාරයයි. එතකොට බලන්න එකම නේද? අසත් ධර්මය අහනවා, අයෝනිසෝමනසිකාරය ඇති කරගන්න. එතකොට මිච්ඡා දිට්ඨිය තියෙනවද නැද්ද? ඔව්, සමහර අය කියන ආගම සිහි කරනවා. එතකොට ආගම සිහි කරනවා දෘෂ්ටියක් ඇතිවෙනවද නැද්ද? ඇති වෙනවා. ඒ ආගම පිළිබඳ යම් දෘෂ්ටියක් ඇති වෙනවා. එතකොට සම්මා දිට්ඨිය ඇති වෙන්නේ යෝනිසෝමනසිකාරය ඇති කරගන්න ඕනේ. ආන්න ඒකයි. එතකොට යෝනිසෝමනසිකාරය ඇති කරගන්නේ එක එක දේවල් දෙකම දෙයක්ද? එකම දෙයක්. එහෙනම් පංචපාදානස්කන්ධේ අනාදීදුම බලනවා, සලායතනයන්ගේ ආදීනුම බලනවා, අකුසලයන්ගේ ආදීනුම බලනවා. කාලයක් බලන්න බලන්න මොකද වෙන්නේ? අනාදීනුව පිළිබඳව සිහිය නුවණ ආදී ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඉතින් ඉන්ද්‍රිය ධර්ම මෝරපියලාක තමයි සෝතාපන්න වෙන්නේ. ඉතින් ඒ නිසා හොඳට අවබෝධ කරගන්න ඕනි. ඒකයි මේ අකුසල් යම් විදිහකින්ද ක්‍රියාත්මකනේ. ඒකේ අනිත් පැත්ත විතරයි නිමිති වල වෙනසක් විතරයි තියෙන්නේ නේද? නිමිති වල විතරක් වෙනස තියෙන්නේ. හිතට රාගයක් ඇති වුණොත් ඇති වෙන්නේ මොකෙන්ද? රාගයක් ඇති වෙන්නේ සුබ දෙයක් ගැන ආන්න සීකිරීම තුළ. ඒක නැති කරන්න නම් බලන්න ඕනේ මොකද්ද? ඒ කියන්නේ පැත් අසුබ විදියට බැලුවොත් ආන්න රාගය නැති වෙනවා. ඒතර බලන්න නිමිති වල වෙනස් කිරීලක් විතරයි තියෙන්නේ. ඒතර මේ සෝතාපන්න වෙන්නේ ඒකයි. මේ එකම ධර්මය අපි නැවත 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 සිහි කරන එකටයි යෝනිසෝ මනසිකාරය. ඒකට බුදුරජාණන් වහන්සේ කියන මොකද්ද? ආහාරය. ආහාරය ගත්තොත් තමයි පෝෂණය වෙන්නේ. ධර්මයේ මොකක් වගේද? ආහාරය වගේ. ඒක ගැනීම මොකද්ද? ඒක ගැනීම තමයි යෝනිසෝ මනසිකාරය. විටමින් වගේ තමයි මොකද්ද ධර්මය කියන්නේ? ධර්මය මොකද්ද? විටමින් වගේ. ඒ විටමින් එක නැවත නැවත පානය කරොත් මොකද වෙන්නේ? අන්න පොදු. ඒ වගේ ධර්මයේ නැවත නැවත අන්න සිහි කිරීම තමයි යෝනිසෝ මනසිකාරය. ඒ සිහි කරන්න සිහි කරන ඒ ධර්මයේ මොකද වෙන්නේ? අන්න තමන්ට පිහිටනවා. ඉතින් ඒ විදිහට ආන්න පුරුදු කර සෝතාපට්ටි අංග මොකද වෙන්නේ? සෝතාපන්න පුජ්ජලෙබ් බවට පත් වෙනවා. ඒකයි බුදුරජාන් වහන්සේ කාලේ අහලා ඇති නන්දකෝ වාද සූත්‍රය අහලා තියෙනවද? ඔව්. නන්දකෝ වාද සූත්‍රයේදී අර නන්දක ස්වාමීන් වහන්සේ ගිහිල්ලා විසුණින් වහන්සේලාගෙන් අහනවා, චක්කුං නිච්ඡං වා අනිච්ඡං වා. අහන්නත් දෙයක්ද නේද? ඈ දන්නවා නිතිය ඔක අහන්න ඕනේ. ඈ නේද? දන්නව නේද කවුරුත්? ඈ ආනේ ඒ වුණාට ඒ කාලේ මොකද කරලා තියෙන්නේ? ආන්නේ නිතරම අර වෙළඳ දන්වීමක් දානකොට අපි කියන්නේ නැහැ නේ. ඔක දැන් දන්න එකක් දානවා කියලා නේද? ඈ දැන් වන්න බලන්න ආදීනෝ කියන එක නිතරම මොකද කරන්නේ? මං කිව්වේ ඉස්සෙල්ලා වර්තමාන කරලා දෙනවා, සිහිය උපද්දලා දෙනවා. මේ ඇස නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? එතකොට මේ අනිත්‍යයි කියන අහන එක ආදීනවෙන්ද? ඒක ආස්වාදයක්ද අහන්නේ? ඇසේ තියෙන ආදීනව මොකද්ද? ඇස කියන්නේ වෙනස් වෙන එක. එතකොට ආන්න අහනවා, චක්කු නිච්ඡං වා අනිච්ඡං වා. එතකොට කියනවා, අනිච්ඡං බන්තේ ස්වාමීනි අනිත්‍යයි. යම්පනානිච්ඡං සුඛං වා දුක්ඛං වා. දුක්ඛං බන්තේ යම්පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලන්නුතං සමුප්පස්සිතුං ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මිනත්තා නොහෙතං බන්තේ ස්වාමීනි. එහෙම නැහැ. අන්න බලන්නර දන්න දේ තමයි ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ. දැන් අපෙන් හෙවොත් එහෙම
රහතන් වහන්සේ නම බැරි වෙලාවත් ඇවිල්ලා ඈ පොතේ තියෙන කැහුවා කියයි නේ එහෙම හිතෙන්නත් පුළුවන් එතකොට අර සිහිය උපද්දවලා දෙන්න තමයි සිහි ගන්නවන්නේ අර ඒකයි මං කිව්වේ එක් දන්න දේ තමයි ආය ආයි ආන්න මොකද අපි අභ්‍යන්තරිකව මේක පෝෂණය වෙලා ඉන්න ඕනි කවිටමින් අපි දැනගත්තට පුළුවන්ද ඈ අපි විටමින් වල ගුණාගුණ දැනගන්න ඕක දොස්තර දෙන්න ඕනේ අපිත් තියෙන මල්ටි විටමින් ඈ ගෙදරත් තිබෙ මෙච්චරක නේද ඈ හැබැයි බිව්වේ නැති ඉන්න ආන්නේ නැහැ පෝෂණය වෙලා නැහැ ඉතින් ඒ වගේ තමයි දැනගත්තට බෑ ඒකයි සිහිය උපදින්න මොකද්ද කරන්න ඕනේ නිතර නිතර සිහිය සිහි කරන්න ඕනේ ඒතර අකුසල් හටගන්නේ මොකද්ද නිතර 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 මේ නිමිති අපි පාවිච්චි කරනවද නැද්ද පාවිච්චි කරනවා ඒ නිසා තමයි අකුසලයන් ඔක්කොම අපිට මතකද අමතකද මතකයි රවපුවත් මතකද අමතකද සමහර ඒවා මතකයි නේද රවපු තැනුත් මතකයි හැප්පිච්ච තැනුත් මතකයි නේද මේ කාලේ නම් නැතුව ඇති දැන් බන භාවනා කරන ඉඳ ඈ දැන් ඒවා විකාශනය කරන්නේ නැහනේ ඒ නිසා දැන් ඒවා අමතක වෙලා ඇති නේද සමහර ධර්මයට එන්නේ ඉස්සෙල්ලා ගොඩක් දුරට ඉස්කෝලේ ගිය කාලෙවත් මතකයි ඈ ඉතින් ඒ වගේ අපි ඒ අකුසලයේ කියන එක නිතරම මොකද කරන්නේ වර්තමාන කරගන්නවා අකුසල නිමිති නැවත නැවත මොකද කරන්නේ වර්තමාන කරන ඒ වර්තමාන කරන්න කරන්න ඒක පෝෂණය වෙනවා සමහර ප්‍රශ්න අපිට දැන් හටගත්ත වෙලාවේ අපිට වැඩි ගානක් නැතුව අපි හිතනවා නමුත් බලන්න සතියක් දෙකක් මාසයක් හිතනකොට වෙන්නේ ඒකෙන් අපේ හිත වැහිලා යනවා නේද ඒ ප්‍රශ්නෙම විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා එතකොට බං එකම දේ තමයි අපි නිතර නිතර පාවිච්චි කරන්නේ ඒ වගේ තමයි ධර්මීයත් එකයි ආන් අපි දන්නා දේ නැවත නැවත සිහි කරන්න ඕනේ ඒ සිහි කරනකොට තමයි තියෙන්නේ ඊට අර නන්දකෝවා සූත්‍රයක හොඳ සාක්ෂ්‍ය ඊළඟ දවසේ ගිහිල්ලත් මොකද කරන්නේ ඈ ආයෙත් අර ප්‍රශ්න ටික මාර ස්වාමීන් වහන්සේ අහනවා ආන් එයි දැන් මේ බණ හෙට කිව්වොත් එහෙම ඈ ඈ එකම කියනවා කියලා හිතනවා ආමඳුර දන්නේ ওই ටික විතරයි නැති ඒකයි මේක අපි අවබෝධ කරගන්න ඕනේ බණ කියනවා කියන්නේ මොකද්ද සිහිය උපද්දවලා දෙනවා ඈ එතකොට බණ කීම නිවන් දොරටුවක්ද නැද්ද නිවන් දොරටුවක් බණ කියන කෙනාටත් ඒ නිවන් දොරටුවක්ද නැද්ද නිවන් දොරටුවක් මොකද තමන්ටත් ආදීනවක් විත් ඒ ආදීනව තමන්ටත් බලන්න පුළුවන් ඊළඟට ධර්ම සජ්ජායනා ධර්ම මනසිකාර සම්මර්ෂණ භාවන ඔක්කොම නිවන් දොරට ඒ හැමතැනදීම කරන්න මොකද්ද ආදීනව පෙන්නනවා ආදීනව පෙන්න සිහි කරන්න මොකද වෙන්නේ ආදීනව පිළිබඳව සිහිය පිහිටනවා මොකද සිහිය නුවණ දෙකම නිතරම වැඩෙන්නේ අන්න යෝනිසෝ මනසිකාරයේ තුල ඒ නිසායි මේ සෝතාපන්න වෙන්න යෝනිසෝ මනසිකාරයේ ආන්න තියෙන්න ඕනි ඊට පස්සේ තමයි ඒ අන්න තමාට වැටහෙන අවබෝධ වෙන ධර්මයේ තුල නිතරම එයා ස්ථාපිත වෙලා ඒ රාග දේශ මොහ නැති කරන්න එයා නිතරම වෑයම් කරනවා ආන්න එක තමයි ධම්මානුධම්ම ප්‍රතිපදා කියන්නේ ඔන්න ඔය අංග හතර පුහුණු කරනකොට මොකද වෙන්නේ සෝතාපන්න වෙන්න ඒ නිසා යෝනිසෝ මනසිකාරය කියන එක හොඳට මතක තියාගන්න දන්නා දේ අපි නැවත නැවත මොකද කරන්නේ සිහි කරනවා සිහි කරනකොට පිහිටන්නේ මොකද්ද සිහිය පිහිටනවා නුවණ පිළ දැන් සිහිය නැති ප්‍රශ්නේ නේ තියෙන්නේ දුකක් හට ගන්නකොට සිහිය පිහිටනවද නැද්ද සිහිය පිහිටන්නේ නැහැ සමහරලාට දුක හට ගත්තට පස්සේ මතක් වෙන්නේ මොකද්ද වෙන වෙන දේවල් මතක් වෙන්නේ එතකොට ඒව හොයාගෙන තමයි යන්නේ මම මේ ඉපදිච්ච නිසා දුක් විඳිනවා කියලා මතක් වෙනවද අනේ මේ ආයතන ලැබීම නිසානේ දුක් විඳින්නේ ඈ මේ පංචපාදානස්කන්ධේ ප්‍රතිලාභ නිසානේ නේද එහෙම සිහිය උපදිනවා නම් හොඳයි එහෙම නැත්තම් සිහිය උපදිනවා නම් දුකක් හට ගන්න උන්ට පස්සපටිච්ච ස්පර්ශය නිසා මේ ස්පර්ශ ආයතන තියෙනකන් එහෙනම් දුක් විඳින්න ඕනේ කියලා එහෙම සිහිය උපදිනවා නම් හරි ඈ අයියෝ කියලා බාහිර ලෝකෙට ගියොත් එහෙම මොකද වෙන්නේ නෙතට ඒ ඇත්තේ කමනාප වෙන්න වෙනවා තරහ වෙන්න වෙනවා නේද එහෙම නැත්තම් මගේ කර්මයක් මේක ඒ එතන එතන ඉදින් මොකද වෙන්නේ එතනත් හිත වැටෙනවා නේද ආන්න ඒකයි ඒ නිසා එන්න ඕනි තැන ආන්න ඉපදිච්ච නිසා දුක් විඳිනවා එහෙම නැත්තම් කෙලෙස් නිසා දුක් විඳිනවා එතකොට තමයි මුල ගලවන්න අන්න සිහිය උපදින්නේ මේක නැති වුණොත් තමයි මේක නැති වෙන්නේ මේක තිබ්බොත් තියෙනවා
නිතර තමයි ආර්ය න්‍යාය තුල යා නිතරම ඉන්නේ. ඒ නිසා මේක තියෙනවා නම් මේක විඳින්න ඕනේ කියන එක දන්නවා. එතකොට විඳ දරා ගන්නවා. ඒ මොකද මේක තියෙනවා නම් මේක වෙනවනේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස් උප්පාදයි දැන් මේක ඉපදුනොත් අනිවාර්යෙන් මේක උපදිනවමයි. ආනේ. පස්සපච්චය වේදනා. පස්සේ කියන්නේ ස්පර්ශය වේදනක් වගේ. හැම ගහපො. ඒ හැම ගහලා තිබ්බොත් මැස්ස වහනවාමයි. නේද? ඒක වළක්වන්න පුළුවන්ද? වළක්වන්න බෑ. ඉතින් ආන්නේ විදිහට මේ යෝනිසෝමනසකාරයේ හරියට මේ පරිසම්පාදයේ එහෙම කරලා තිබුණොත් ආන්නයට සිහිය පිහිටනවා. ඉතින් ඒ නිසා සෝතාපන්න වෙන්න මේ යෝනිසෝමනසකාරය කියන එක ආන දැන් දොත්තරත් හම්බුණා, විටමිනුත් හම්බුණා. දැන් තියෙන්නේ මොකද්ද? දවස ගානේ විටමින් පාවිච්චි කරන්න ධර්මානුදම් ප්‍රතිපදාව තුළට එන්න ඕනි. ආන්න එතකොට යම් දවසක සෝතාපන්න වේවි. ඒ නිසා එහෙනම් අපි ප්‍රාර්ථනා කරන හැම දිනාටම ආන්න තථාගතයන් වහන්සේ සම්මුඛ වුණා, උන්වහන්සේගේ ධර්මයේ සම්මුඛ වුණා, ඒ ධර්මයේ දැන් තමන්ගේ දෝතටම තමන්ගේ සිතටම දැන් ධර්මයේ ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ මොකද්ද? ගබඩාවෙන් අරන් ආන්න මූඩි ඇරලා නිතරම පාවිච්චි කරන්න. ඒ නිසා නිතරම බුදුරජාණන් වහන්සේ ආදීනෝ කියපු දේවල් වල ආදීනෝ හිතන්නේ මේ ඇස කියන්නේ වෙනස් වෙනවා. එහෙම නැත්නම් රූපේ වෙනස් වෙනවා. මේ ඇස කියන්නේ අනාත්මයි. එහෙම නැත්නම් මේ ඇස කියන්නේ රූපේ කියන්නේ මාව කාලා දානවා. අන්න ආදීනෝ බලනවා. ඒ විදිහට පුරුදු කරන්න යෝනිසෝමනසිකාරේ ආනේ තුලින් තමන්ට සෝතාපට්ටි ඵලයට මේ ජීවිතේ වෙන්න පුළුවන් කවදා හෝ අනිවාර්යෙන්පත් වෙන්න පුළුවන්. විටමින් ශරීරගත වෙන එක අපිට කියන්න බෑ. එක එක්කිනාගේ ශරීරයේ ස්වභාවය අනුව සමහරුන්ට විටමින් හොඳට යාදෙනවා, සමහරුන්ට චුට්ටයි, අනිත් ඔක්කොම පිට වෙනවා. නේද? ඒ වගේ ධර්මයන්ටම යාදෙන්නේ ටිකයි. සමහරලාට චුට්ටක් තමයි හිතට උකා ගන්න, අනිත් ටික ඔක්කොම මොකද වෙන්නේ? පිට වෙන. ඒ උනාට පස්සේ යන්නේ උකාගත්ත දේ නැති වෙන්නේ නැහැ. ඒක තියෙනවා. ඒක අර ගන්න ඒ සත්‍ය ආන්න පෝෂණය වෙලා යම් දවසක සෝතාපන්න තත්ත්වයට අනිවාර්යෙන්පත් වෙන්න පුළුවන්. එහෙනම් හැම දිනාටම සෝතාපට්ටි ඵලය ලබා ගන්න සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා. හොඳයි. එහෙනම් අද දිනේදීත් උදෑසන පටන් මේ මොහොත දක්වා සෑම දෙනාම ඉතා සද්ධා ගෞරව භක්තිය යුතුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සී සද්ධර්මය හොඳයට සෙවනය කරා. ඒ වගේම අපි යෝනිසෝමනසිකාරයේ යෙදෙමින් ධම්මානු ධම්ම ප්‍රතිපදාව තුළ අපි ජීවත් වුණා. මේ තුළින් අපේ ජීවිත සන්තානය තුළ ඉන්ද්‍රිය ධර්ම, බුද්ධංග ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ගයන් අපේ ජීවිතය තුළ වර්ධනය වුණා. ඒ තුළින් අපි මහා වටිනා පින්කම් රාශියක් කරා. විශේෂයෙන් අපි බොහෝ දුරටම සිද්ධ කරේ මෛත්‍රී භාවනාව. ඒ මෛත්‍රී භාවනා තුළිනුත් අපේ චිත්ත සන්තානය මහා වටිනා පුණ්‍ය සත්‍යයක් අත්පත් වුණා. ඉතින් දාන සීල භාවනාදී වශයෙන් රැස් කරගත්තා මේ උදාරතර පුණ්‍ය ධර්මයන් මේ අවස්ථාව සලසා දුන්නේ නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත්, සංවිධාන කටයුතු කළේ පින්වත් සෑම දෙනා ඉතාම මහන්සියෙන් වෙහෙස මහන්සියෙන් තමයි මේ කටයුතු සංවිධානය කරන්නේ. පින්වත් සෑම දෙනාටමත් දානමාන උපස්ථාන කරපු ඒ සද්ධාවත් පින්වත් සෑම දෙනාටමත් මේ උදාරතර පුණ්‍ය ධර්මයේ හේතුවෙන් බලයෙන් ඒ සෑම දෙනාටමත් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවේ චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. මේ උදාරතර පුණ්‍ය ධර්මයන් අපි නමින් මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. අතීත ජීවිතේ පටන් අද දවස දක්වා අපි නමින් මිය පරලෝකීය සියලු ඥාතීන් මේ පින දැක අනුමෝදන් සැපවත් භාවයට පත්වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් සාන්ත අමා මහ නිවෙනින් සැනසේවා කියලා සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරමු. අල්පේ ශාක්‍ය, මහේ ශාක්‍ය ආදී දිව්‍ය රාජ මණ්ඩලය මේ පින දැක අනුමෝදන් සැපවත් භාවයට පත්වේවා, ප්‍රාර්ථනීය බෝධියකින් සාන්ත අමා මහ නිවෙනින් සැනසේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ උදාරතර පුණ්‍ය ධර්මයන්ගේ හේතුවෙන් බලයෙන් හා
බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලින් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාද බලින් සෑම දිනාටම සිතක් වේවා ශාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සම්බුද්ධ ශාසනය තුල තව තවත් දාන ආදී පින්කම් සීලාදී ගුණ ධර්ම සමත විපස්සනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය ධෛර්යය වාසනාව චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදන් කරමු ඉදං වූ එතාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම් එතාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන ඉදම්මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු හොඳයි සිල්පවාරණේ කරන්න කැමති අය නමස්කාරය කියන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදී තබ්බං හොඳයි හැම දිනාටම තුන් වංගේ අනන්ත ගුණ අනුභව බලෙන් සිත සාන්ති ආපද නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබේවා මේ කරගෙන යන මේ භාවනා කටයුත්ත දිගටම සාර්ථක කරගන්න සෑම දිනාටම සත්‍ය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා
සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවීන සබ්බ ධම්මානුභාවීන සබ්බ සංඝානුභාවීන සදා සොත්ති භවන්තුති.